රනිල් වික්‍රමසිංහ ජනාධිපතිපුටුවේ වාඩි වෙලා තිබෙන්නේ කිසිදු ජනවරමක් නොමැතිව. ඔහුට ජනාධිපතිපුටුවේ නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහාවත් ජනවරමක් නොමැති නායකයෙක්. දැන් ඔවුන් විවිධ උත්සාහක දරමින් තිබුණා. මේ ජනවරමක් නැති නායකයා ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු කාලය වෙනුවෙන් ජනාධිපති ධුරය භාරගත්තු නායකයා. ඒ කාලයට අමතරව තවත් දිගු කාලයක් ඉඳීම සඳහා විවිධ සැලසුම් මෙලුව. ඔබට මතක ඇති විවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර ප්‍රකාශ කරා. ඒ වගේම උත්සාහයක් තිබුණා ජනමත විචාරණයක් කරා මේ දූර කාලය දීර්ඝ කරගත හැකියි කියලා. ඒ වගේම සමාජය තුළ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය කරා. ජනාධිපතිවරයා විසින් ජනාධිපති මැතිවරණ නොපවත්වා බලය පවත්වා ගන්නවායයි කියලා. මේ ඔක්කොම කියලා අවසානයේදී ඍජු ආණ්ඩුවේ මැදිහත්වීම මත අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා මැතිවරණ ඉදිරි කටයුතු වළක්වාලීම සඳහා මැතිවරණ කොමිසම වෙත වාරණ නියෝගයක් ඉල්ලලා. විශේෂයෙන් මේකට පදනම් කරගනු ලබන්නේ වර්තමාන ජනාධිපති ධුර කාලය අවුරුදු 6කට වළංගු වෙන බවත් ඒ අවුරුදු 5න් ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නැති බවත් තමයි ඔවුන්ගේ තර්කය බවට පත් වෙන්නේ. නමුත් ඉතා පැහැදිලි මීට පෙර 2019දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ ධුර කාලය අවුරුදු 5ද 6ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කරා. මොකද ජනාධිපතිවරයාට විවස්ථාවේ යම් ගැටලුවක් පිළිබඳව විවස්ථානුකූලව පැවරී තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් විමසන්න. ඒ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවා ඔහුගේ ධුර කාලය අවුරුදු 5ද 6ද කියන එක පිළිබඳව මතයක් විමසුවා. ඒ වෙලාවේදී විවිධ පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසන මතයට තමගේ පාර්ශ්වෙන් අදහස් ඉදිරිපත් කරා. ඒ වෙලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිපති වර්තමාන අග්‍රවිනිශ්චකාරතුමා, ඒ වෙලාවේ නීතිපතිතුමා, එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා කරුණු දැක්වුවා. වර්තමාන ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන තිබෙන්නේ අවුරුදු 6කට 19 සංශෝධනය හරහා කරේ ඔහුගේ ධුර කාලය අවුරුදු 5ක් බවට පත් කරන එක. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට අවුරුදු ඒ කියන්නේ ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයාට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අවුරුදු 6 වළංගු බවත් අවුරුදු 5ක ධුර කාලය බලපාවත්වන්නේ අනතුරුව පත් වෙන ජනාධිපතිවරුන්ට යන කේ පිළිබඳ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණේ කරුණ ඉදිරිපත් කරා. ඒ කරුණුවලට ඇහුම්කන් දුන්න ශ්‍රේෂ්ඨාධිකරණී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා සිටියා තමන්ගේ ස්ථාවරය. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ තමන්ගේ ධුර කාලය අවුරුදු 5ක් බව. එනිසා 2019 ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරයා හැටියට තෝරා ගන්නකොට මෛත්‍රීපාල සිරිසේන අවුරුදු 6කට තෝරා ගත්තත් 10 සංශෝධනය අනුව ඔහුට පැවරෙන්නේ අවුරුදු 5ක ධුර කාලයක් කියන එක පිළිබඳව ඉතා පැහැදිලි නිගමනයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තිබෙනවා. එවැනි අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තිබියදී මේ අවුරුදු 2 කෙටි ජනාධිපති කොටයක් අදින් ආපු රනිල් වික්‍රමසිංහට කිසිසේත්ම තව ධූර කාලයක් තව අවුරුද්දක ධූර කාලයක් ලබා ගැනීම සඳහා හැකියාවක් තියෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එදා නීතිපතිවරයා හැටියට හිටපු ජයන්ත ජයසූරි මහත්මයා තමයි අද අග්‍රවිනිශ්චකාරවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා එදා නීතිපතිවරයා හැටියට ඔහු දරපු මතයක් තිබෙනවා. ඒ වගේම අද ඔහු අග්‍රවිනිශ්චකාරවතුමා හැටියට මේ පිළිබඳව සාධාරණ මතයක් දරාවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ පරාජිත ඔහුගේ ගෝලබාලයින් විවිධ උපක්‍රම, විවිධ සටකපට, සමහර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරත් සහතික වශයෙන් මේක පරාජයටපත් වෙනවා. ඒ නිසා මේ උත්සාහ කරමින් තිබෙන ජනතාව තුළ ජනාධිපතිවරණ පිළිබඳ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන්න රනිල් වික්‍රමසිංහගේ මේ කැතපන්නේ කුමන්ත්‍රණ වලින් ජනතාවට මුහුණ නොදී පලා යමින් බලය ආරක්ෂා කරගන්න කිසිසේත් මිට දෙන්නේ නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණත් රනිල් වික්‍රමසිංහත් එකට තබා පරාජයටපත් කරන ජාතික ජනබලවේගය. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණ පමණක් නොවේ රනිල් වික්‍රමසිංහත් ගෙදර යවන සූදානම්. ඒ නිසා අනිවාර්යෙන් ජනතාව හමුවේ ජනාධිපතිවරණයට ඔහුට මුහුණ දී යුතු සිදු වෙනවා. ඒ වැළැක්වීම සඳහා දන සියලු ප්‍රයත්නයක් ජාතික ජනබලවේගය පරාජයටපත් කරනවා. ඒ නිසා මේ රටේ සියලු ජනතාවෙන් අපි ඉල්ලා සිටින්නේ
ආණ්ඩුව මේ හදන ව්‍යාකූලත්වයන්ට මේ අස්ථාවරභාවයන්ට මේ නොසන්සුන්තාවයන්ට කිසිසේත්ම යටත් වෙන්න එපා. ජනාධිපතිවරණ තියන්න සිදු වෙනවා. රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කරන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව අපිත් මැදිහත්කරුවන් හැටියට මැදිහත් වෙන සූදානම් වෙලා තිබෙනවා. මේ වන විටත් ලංකාවේ ඉන්න ප්‍රධානම ජේසන නීතිඥ මාරුතුරුන් එක්ක ජාතික ජන බලවේග නීතිඥ පුරුන් කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. එනිසා මේ අධිකරණය හරහා ජනාධිපතිවරණය කල් දැමීම සඳහා දරන මේ කැත ප්‍රයත්නයේ අධිකරණය තුලදීම පරාජයට පත් කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. එනිසා මම හිතන්නේ නෑ මේ කැත කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා මහජනයාගේ මහා නැගිටීමක් අවශ්‍ය වෙයි කියලා. මේ අධිකරණය තුලම පරාජයට පත් කළ හැකි, ඒ තුල මේ පරාජයට පත් කරන්න හැකියාවක් ලැබුණු සහතික වශයෙන් ජනතාවත් එක්ක ඒකාබද්ධ වී මේ කැතපන්නේ මාරාන්තික කුමන්ත්‍රණය පරාජයට පත් කරනවා. විශේෂයෙන් මෙහි අතුරු පාර්ශ්වයක් ලෙස අපි මැදිහත් වෙන දැනට තීරණය කළා තිබෙනවා. මොකද පෙස්සම ඉදිරිපත් කළා තියෙන යම් පුද්ගලෙක් නිසා එහි බලපෑම් සහිත කණ්ඩායමක් ලෙස, බලපෑම් සහිත පාර්ශ්වයක් ලෙස අපිත් එහි මැදිහත් කරුම් බවට පත් වෙන තීරණය කළා තිබෙනවා. පහුගිය කාලය පුරාවටම අපි දුටුවා ජනාධිපතිවරයාත් රජයත් නියෝජනය කරන විවිධ වහලුන් සහ අතකොළුවන් රටට නානා ප්‍රකාර ප්‍රවෘත්ති ඉදිරිපත් කරා. ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු ඇයි කියන කාරණාව මත විශේෂයෙන්ම අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු නොවන අවස්ථාව මෙයයි කියන එක සමාජගත කිරීමේ ඒ දේශපාලන ව්‍යාපෘතිය ජනාධිපතිවරයා සහ ඔහුට සම්බන්ධ කණ්ඩායම් ජනගත කරන්නට උත්සාහ දැරුවා. අද දවසේ අපිට පෙනෙනවා නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ජනාධිපතිවරණය උදුරා ගන්නට, සොරා කන්නට තවත් වෑයම් ගණනාවක් දියත් වෙනවා. මේවා අපි දකින්නේ ඇත්ත වශයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ කුමන්ත්‍රණ හැටියට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවම පෙන්නලා දුන්නත් ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා යන දිනවල අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි කියන කාරණාව ඇයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ රටේ ජනතාවට අලුත් ජනාධිපතිවරයෙක් තෝරා ගන්නට තිබෙන අවස්ථාව අහිමි කරමින් යම් යම් කණ්ඩායම් යම් යම් උත්සාහයන් දරන්නට මේ මැතිවරණය කඩාකප්පල් කරන්නට කටයුතු කරන්න කියන එක විශ්මයජනක කාරණාවක්. මේ රටේ සර්වජන ඡන්දබලය, ජනතා ඡන්දබලය රැකගන්නට ඕන, ආරක්ෂා කරන්නට ඕන. මේ රටේ ජනතාවට ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ අවස්ථාව අපි ලබා දෙන්නට ඕන. නමුත් මේ වන විට මාලිගා ඇතුලේ ක්‍රියාත්මක වෙන කුප්‍රකට කුමන්ත්‍රණ හරහා ජනාධිපතිවරණයක් නොපැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් යන මොහොතක මම පැහැදිලිව කියන්නට කැමති, මේ රටේ සියලුම වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණා කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න එපා. ජනතාවට හිමිවිය යුතු ඒ ඡන්ද අයිතිය, මැතිවරණ අයිතිය වහා ලබා දෙන්නට නිත්‍යානුකූල දිනවකවානු තුළ කටයුතු කරන්න. මැතිවරණ කොමිසමිනුත් මම ඉල්ලීමක් කරනවා බොහොම ගෞරවනීය ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම සඳහා ගත යුතු ඒ සියලුම සුදුසු පියවර ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් නොපසු බටව බියවන්නේ නැතුව, කාටවත් වහල් වෙන්නේ නැතුව රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඒ ප්‍රජාතන්ත්‍රවාදී යුතුකම ඉෂ්ට කරන්නේ කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් මැතිවරණ කොමිසමුණුත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලූම නිලධාරින්ගෙනුත් මම ඉල්ලීමක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය වල දමන
ව්‍යවස්ථා විරෝධී රජගෙවල්වල කරන කුමන්ත්‍රණ අපි වහා පරදවන්නට ඕන. ඒ කුමන්ත්‍රණ පරාජය කිරීම සඳහා අපි මේ රටේ සකලවිධ බලවේග ඒකරාශී කරගෙන ජනතා කේන්ද්‍රීය ජනතාව පෙරටු කරගත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ගමනට අපි සූදානම් කියන එකත් කියන්නට කැමතියි.